ගස වැඩෙන්නට ඉඩ හරින්න. නිසගයෙන් පහළවන්නා වූ දේවල් සම්බන්ධයෙන් ඔබ සතු කාර්ය ඉටු කළ පසු එයින් වන ප්‍රතිඵල ස්වභාව ධර්මයටත් ඔබ විසින් රැස් කරගත් කර්මයේ බලවේගයන්ටත් බාර දිය හැකි බව බුදුන් වහන්සේ උගන්වා වදාළහ. එහෙත් ඔබේ ප්‍රයත්නය නොනැවතී පවත්වා ගත යුතුය. ඔබ සිට වූ ගසක වැඩිම බලහත්කාරයෙන් කළ නොහැකි වාසේ ප්‍රඥාවේ ඵල ලබා ගැනීම සැනින් හෝ සෙමින් හෝ වත් ඒ සඳහා එයට බල කිරීමට ඔබට නොපුළුවන්. ඊටම අයත් වූ බලවේගයක් ගසට ඇත. ඔබට අයත් කාර්ය වන්නේ වලක්හරා එය සිටුවීම, දිය හා පොහොර යෙදීම හා එය කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමය. විශ්වාසය මතම පදනම් වූ ඔබේ කාර්යද එපමණකි. නමුත් ගස වැඩෙන ආකාරය ගසටම අයත් වූ දෙයකි. ඔබ ඔබේ පුහුණුවේ කාර්යද මේ අයුරින් කරන්නෙහි නම් සියල්ල සාර්ථක වීම කෙරෙහි ඔබට නිසැක විය හැක. ඉන්පසු ගස වැඩෙන්නට පටන් ගනී. ඔබේ කාර්ය හා පැලේ කාර්ය අතර ඇති වෙනස ඔබ මේ අයුරින් තේරුම් ගත යුතුය. පැලයට අයත් කාර්ය එයට බාර කරන්න. ඔබේ කාර්ය ගැන වග බලා ගන්න. එය විසින් කළ යුතු කුමක් දැයි මනස නොදන්නා විට ගස ලවා වැඩෙන්නට සලස්වා එක් දිනකින් මල්පල ගැන්වීමට එය වෑයම් කරයි. දුකට ප්‍රධාන හේතුවක් වන්නා වූ මෙය වැරදි ආකල්පයකි. හුදෙක් නිවැරදි මාර්ගයේම පුහුණුව ලැබමින් ඉතිරිය කර්මයට භාර කරන්න. එවිට ජීවිත කාල එකක් සියයක් හෝ දහසක් ගත වී ගිය පසුද ඔබේ පුහුණුව සැනසිලි සුවය සඳහාම පවතිනු ඇත.